රසට උයම YouTube channel එකෙන් අද මම ඔයත් එක්ක බෙදා ගන්න යන්නේ ඉතාමත්ම ප්‍රණීතව රසට සහ ටක් ගාලා හදා ගන්න පුළුවන් අර්තාපල් ව්‍යංජනයක් ගැන විස්තරේ. මුලින්ම අපි අර්තාපල් ගෙඩිය සාමාන්‍යයෙන් හතරට වගේ කපලා මෙන්න මේ විදිහට ස්ලයිස් කර ගන්න ඕනි. ඊට පස්සේ අපි මේකට හොඳට හොදලා ගත්තු හාල් මැස්සුත් මෙන්න මේ විදිහට එකතු කරනවා. ඉන් අනතුරුව සිහින්ව කපාගත් බී ලුණු සහ රතු ලුණු දාන්න පුළුවන්. ඉන්පසුව චොප් කරගත්තු සුදු ලුණු මෙන්න මේ විදිහට එකතු කරනවා. ඉන් අනතුරුව අපි මේකට කරපිංචත් එකතු කරනවා. ඉන් අනතුරුව ස්පූන් එකක් දානවා මිරිස් කුඩු සහ ස්පූන් භාගයක් දානවා කහ කුඩු. ඊට පස්සේ 3/5 කුඩු ස්පූන් එකක් දානවා. ඉන් පසුව පදමේ හැටියට ලුණු මම ස්පූන් එකක් මෙන්න මේ විදිහට දාගත්තා. ඊට පස්සේ අර මිටි කිරි ටිකයි දිය කිරි ටිකයි මේ පොට් එක පිරෙන්න මෙන්න මේ විදිහට දාගන්නවා. තව දෙයක් අමතක කරන්න එපා, මේකට පොල් තෙල් තේ හැඳි දෙකක් විතර දාන්න. ඊට පස්සේ මේක සාමාන්‍ය විනාඩි 15ක් විතර මද ගින්දරේ මේක ඉදෙන්න ඕනි. මෙතන හොඳට හොඳට උකු ගතිය එන්න මේක විනාඩි 15ක් 20ක් විතර මද ගින්දරේ තමයි ඉදෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් රසම රසට අර්තාපල් ව්‍යංජනය අල කරිය අපිට පිළියෙල කරගන්න පුළුවන්. ඉතාමත්ම රසයි තරම කියන්නේ. ඔයත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. රසට උයම YouTube channel එක subscribe කරන්න, ඔයාගේ යාළුවටත් බලන්න, share කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you very much. මම මේක රස විඳිනවා. ඔයත් අනිවාර්යෙන් රස විඳින්න, හදලා රස විඳින්න, උයලා රස විඳින්න. එහෙනම් ජයං ජයම වේවා. ජය වේවා.